ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධව අද අපි කතා කරමු. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවක්. ඒ මගින් ආලෝක ශක්තිය ග්‍රහණය කරලා ඒ රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීම සිද්ධ කරනවා. රසායනික ශක්තිය කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන වල තියෙන රසායනික බන්ධනවල ගබඩා කිරිනවා. පෘථිවිය මත තියෙන සියලුම ජීවීන් ඍජුවම හරි වක්‍රාකාරවම ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ගෝලීය වැදගත්කම් පිළිබඳව අපි කතා කරමු. සියලුම ජීවීන් ඍජුවම හරි වක්‍රාකාරව ප්‍රභා සංශ්ලේෂණය මත යැපෙනවා. ජීවීන්ගේ කාබන් සහ ශක්ති අවශ්‍යතාවය සපුරාලෙනවා. ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සිද්ධ කරනවා. වායුගෝලයේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාවය පවත්වා ගන්නවා. පොසිල ඉන්ධන නිපදවනවා. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා වැදගත් වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාමලියේදී CO2 ජලයේ තියෙන හයිඩ්‍රජන් මගින් ඔක්සිහරණය වෙලා ආලෝක ශක්තිය භාවිතා කරලා සීනි නිපදවීම සිද්ධ කරනවා. සූනියෂ්ටික ප්‍රභා සංශ්ලේෂක සෛලවල ප්‍රභා සංශ්ලේෂණය සිදුවන ස්ථානයට කියනවා හරිත ලවේගය. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විතයි. ඒවා එකිනෙකට බැඳිලා තියෙනවා. මේ අදියර දෙකට කියනවා ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියලා. CO2 තිර කිරීමේ පළමු ස්ථායි බලය කාබන් පරමාණු සංඛ්‍යාව මත ප්‍රභා සංශ්ලේෂණය යාන්ත්‍රණය මාර්ග දෙකකට බෙදෙනවා. C3 යාන්ත්‍රණය සහ C4 යාන්ත්‍රණය. C3 යාන්ත්‍රණයේ පළමු ස්ථායි බලය කාබන් පරමාණු 3ක් තියෙනවා. C4 යාන්ත්‍රණයේ පළමු ස්ථායි බලය කාබන් පරමාණු 4ක් තියෙනවා. ආලෝකය මත රඳා පවතින ප්‍රතික්‍රියා තයිලකොයිඩ් පටල පද්ධතිය තුළ සිද්ධ වෙනවා. ඒවා මේ තරල පිරිච්ච පැදලි මඩි. එකිනෙක මත පිහිටලා ග්‍රානා සාදලා තියෙනවා. මේ තයිලකොයිඩ පටල පද්ධතියේ ක්ලෝරොෆිල් කැරටිනොයිඩ් සහ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ස්ථානගත වෙලා තියෙනවා. පංජරය කියලා කියන්නේ ජෙලි වගේ ව්‍යුහයක්. ඒකේ තියෙනවා ද්‍රාව්‍ය එන්සයිමයි වෙනත් රසායනික ද්‍රව්‍යයි. ඒක කැල්වින් චක්‍රය සිද්ධ වෙන ස්ථානය. ප්‍රභා සංශ්ලේෂී වර්ණක දෘශ්‍ය ආලෝකයේ අවශෝෂණය කරනවා. ශාකපත්‍රයක් කොළපාට වෙලා තියෙන්නේ ක්ලෝරොෆිල් මගින් දම් නිල් රතු කියන වර්ණ අවශෝෂණය කරලා කොළ වර්ණය සම්ප්‍රේෂණය කරලා පරාවර්තනය කරන හින්දා. විවිධ වර්ණක විවිධ තරංගායාමින් යුත් ආලෝකය අවශෝෂණය කරනවා. හරිත ලව තුල තියෙන වර්ණක වර්ග දෙකක් තියෙනවා. ඒවා ක්ලෝරොෆිල් සහ කැරටිනොයිඩ්. ක්ලෝරොෆිල් ඒ ආලෝක ග්‍රහණය කරන ප්‍රධාන වර්ණකය. ඒක සිජුවම ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙනවා. ක්‍රියාවර්ණාවලියට අනුව ක්ලෝරොෆිල් ඒ නිල් සහ රතු ආලෝකය සඳහා වඩා වැදගත් වෙනවා. ක්ලෝරොෆිල් බී කැරොටිනොයිඩ් වෙනස් වර්ණ සඳහා අදාළ විශේෂිත පරාසයක තියෙන තරංගායාමවලදී අවශෝෂණය සිද්ධ කරනවා. සමහර කැරටිනොයිඩ් වල අනෙක් වැදගත් කාර්යය වෙන්නේ ප්‍රභා ආරක්ෂණය. ප්‍රභා ආරක්ෂණය කියලා කියන්නේ අමතර අධික ආලෝක ශක්තිය අවශෝෂණය කරලා විසිරුවා හරිනවා. එහෙම වුණේ නැත්නම් අධික ආලෝකයේ ක්ලෝරොෆිල් වලට හානි කරනවා. එහෙම නැත්නම් ආලෝකයේ ඔක්සිජන් සමග අන්තර්ක්‍රියා කරලා සෛලයට හානි කර ප්‍රතික්‍රියාකාරී ඔක්සිකාරක අණු නිපදවනවා. ක්ලෝරොෆිල් ආලෝකය මගින් උද්දීපනය වීම අපි කතා කරමු. ක්ලෝරොෆිල් අණුවක් හරි වෙනත් ප්‍රභා සංශ්ලේෂණ වර්ණකයක් ආලෝකය අවශෝෂණය කරපුවාම උද්දීපනය වෙනවා. ආලෝකයෙන් ලබාගත් ශක්තිය ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට නංවන්න ආධාර කරනවා. ඒ වගේම ධන ආරෝපිත වීමට අවශ්‍ය යොදා ගන්නවා. උද්දීපනයේ ලක්වෙච්ච අවස්ථාව අස්ථායි. ඒකින්ද නැමත මුල් පහළ ශක්ති මට්ටමටම ළඟා වෙනවා. මේ උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙත ළඟා වෙනකම්ම ඉලෙක්ට්‍රෝන වාහක ගණනාවක් හරහා ගමන් කිරීම සිද්ධ වෙනවා. ක්ලෝරොෆිල් ඔක්සිකරණය වෙලා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විදිහට ඔක්සිහරණය වෙනවා. ඊළඟට ප්‍රභා පද්ධති සම්බන්ධව කතා කරනවා. ක්ලෝරොෆිල් අණු
අනෙකුත් කාබනික අණුයි ප්‍රෝටීනයි හරිත ලවයේ තියෙන තෛලකොයිඩ පටල මත සංකීර්ණවට සංවිධානය වෙලා තියෙනවා ඒවට කියනවා ප්‍රභා පද්ධතිය කියලා ක්ලෝරොෆිල් අණු අනෙකුත් කාබනික අණු ප්‍රෝටීන හරිත ලවයේ තියෙන තෛලකොයිඩ පටල මත සංකීර්ණවට සංවිධානය වෙලා තියෙනවා ඒවා ප්‍රභා පද්ධතිය ප්‍රභා පද්ධතියක ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයකුයි ආලෝකඵල ලබා ගන්නා සංකීර්ණයකුයි තියෙනවා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තුල ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් තියෙනවා තෛලකොයිඩ පටල මත වර්ග දෙකකට අයන් ප්‍රභා පද්ධති තියෙනවා ඒ ප්‍රභා පද්ධති දෙක ප්‍රභා පද්ධති 1 ප්‍රභා පද්ධති 2 කියලා කියනවා ප්‍රභා පද්ධති 1ේ තියෙන ක්ලෝරොෆිල් අණුව නැනෝමීටර් 700ක් වන ආලෝකයේ පළදායිව අවශෝෂණය කරනවා ප්‍රභා පද්ධති දෙක ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ තියෙන ක්ලෝරොෆිල් A අණුව නැනෝමීටර් 680ක තරංගායාමයක් වන ආලෝකයේ පළදායිව අවශෝෂණය කරනවා ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් ආලෝක ප්‍රතික්‍රියාව සම්බන්ධව කතා කරනකොට රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය ප්‍රභා සංශ්ලේෂක වර්ණක මගින් ආලෝකය අවශෝෂණය කරලා ඊට පස්සේ හරිත ලව තුල තියෙන තෛලකොයිඩ පටල මත ගිලිලා තියෙන ප්‍රභා පද්ධති 1 හා 2 උද්දීපනය වෙලා ATP NADPH සංශ්ලේෂණය කරනවා තෛලකොයිඩ තුල තියෙන ප්‍රභා පද්ධති වෙනත් අණුක සංඝටක මගින් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට විතරක් ගැලීම සිද්ධ වෙනවා මේ ක්‍රියාවලියට කියනවා රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය කියලා. ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටිලා ප්‍රභා පද්ධති දෙකෙහි ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමට උද්දීපනය වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති දෙකෙහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා මගින් ප්‍රතිග්‍රහණය කරගන්නවා. එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් ජල විච්ඡේදනය වෙලා ඒකේ ප්‍රතිපරයක් විදිහට ඔක්සිජන් වායුව H+ හයින ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා ජල විච්ඡේදනය වුණාම නිදහස් වන ඉලෙක්ට්‍රෝන උද්දීපනය වෙච්ච ප්‍රභා පද්ධති දෙකේ උදාසීන කරන්න යොදව ගන්නවා ෆෝටෝන විදිහට වර්ණක මත ගැටෙන ආලෝක කිරණ නිසා ප්‍රභා පද්ධති 1ේ ඇති ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙනවා උද්දීපනය වෙච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති 1ේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරගන්න ප්‍රභා පද්ධති 2 උද්දීපනය වෙලා නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති 2ේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ ඉඳලා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණිය කරා ගමන් කරලා ප්‍රභා පද්ධති 1 මෙතන පැමිණිලා උද්දීපනය වෙච්ච ප්‍රභා පද්ධති එක උදාසීන කරනවා මේ විදිහට ඉහළ ශක්ති මට්ටමක ඉඳලා පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පැමිණෙනකොට නිදහස් වෙච්ච ශක්තිය ATP සංශ්ලේෂණයට යොදා ගන්නවා මේ ක්‍රියාවලියට ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියලා කියනවා ප්‍රභා පද්ධති එකේ උද්දීපනය වෙච්ච ඒකට ඊට පස්සේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහකයමගින් ප්‍රතිග්‍රහණය කරපු ඉලෙක්ට්‍රෝන වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් හරහා ගමන් කරලා NADP ඔක්සිහරණය කරලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට NADPH හදනවා NADP ඔක්සිහරණය ක්‍රියාවලියෙන් NADP රිඩක්ටේස් එන්සයිම් මගින් උත්ප්‍රේරණය කරනවා මේ ප්‍රභා පද්ධති චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනය ගැන කතා කරමු ප්‍රභා පද්ධති 1ේ සිද්ධ වෙනවා ප්‍රභා පද්ධති 2ේ සිද්ධ වෙන්නේ නැහැ මේ ප්‍රභා පද්ධති උද්දීපනයේ ලක් වෙලා ඉලෙක්ට්‍රෝන විනාච චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතයක් කරහා ගමන් කරනවා මේ පියවරේදී ATP සෑදෙනවා ඒ වුණාට NADPH හෝ O2 නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ